देश पालन සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. අද සාකච්ඡාව ප්‍රක්‍රියාත්මක කරේ බැසිල් රාජපක්ෂ මහතා සමග අපි අවසාන සාකච්ඡා වටේට ප්‍රවිෂ්ට වෙන්නේ. මෙතුමනි මන් ඔබෙන් අවසාන සාකච්ඡා වටේ මෙවැනි ප්‍රශ්නයක් අහන්නේ. දැන් ඔබත් සමග ක්‍රියාත්මක කරන පළමු සලකුණ වැඩසටහන නෙවෙයි මේ. අපි මීට කලින් සලකුණ වැඩසටහන් කරා. හැබැයි එදා කරපු වැඩසටහන අද කරපු වැඩසටහන අතර ඔබගේ ප්‍රකාශයන්වල යම් වෙනසක් අපි දකිනවා. ඔබ හැම පැත්තක්ම ආරක්ෂා කරගන්න උත්සාහ කරන ගතියක් පේනවා. මේකට හේතු වුණේ වර්තමාන ජනාධිපතිවරයා සමග පැවැත්තු සාකච්ඡාවද? නෑ, මේ අර කියනනේ මේ යම් විදියක බලය හෝ වක්කීම් වැඩි වෙනකොට බොහොම පරිසම් වෙන්න ඕන කියලා. එදා මම පළවෙනි එකේදී ආපු වෙලාවේ ඉතාම සෑල්ලුවෙන් මම තොර කිසිම බලයක් හෝ වක්කීමක් අරගෙන තියුන්නේ නැහැ. ඒ වගේම දෙවෙනි පාර අපි ජයග්‍රහණ වෙලාවක ආවේ. අද ඉතාම අද ඔබ සලකුණට මං එන්නේ රටේ වගේම පක්ෂයේ තීරණාත්මක තීන්දුවක් ගන්න ඕන වෙලාවක. එක පැත්තකින් රට ඉතාම වේගයෙන් අදාකට පත් වෙනවා. ඒකට මොනම ක්‍රමයකවත් විවස්ථාමය විසඳුමක් නැති වෙලාවක් තියෙනවා. අනිත් පැත්තෙන් ඒකට යම් විදියකින් අද ජනතාව වැඩි ජනතාවක් විශ්වාසය තබපු පක්ෂය යම් කිසි මෙහෙවීමක් කරන ප්‍රධාන පුද්ගලයෙක් හැටියට අපි මේ වෙලාවේ වක්කීමකින් කටයුතු කරන්න ඕන වෙලාවක්. ඉතින් එවැනි වෙලාවක යම් විදියකින් ඒකට මේ කියන කාරණාවල මහජන මතය හා වඩා රටට හොඳ පක්ෂයට හොඳ දේ ජනතාවට හොඳ දේ තීන්දු කිරීමේදී මම මෙහිදී ප්‍රකාශ කරන දෙයක් අවාසි සහගත වුණොත් ඒක පිරිමැසිය නොති පාඩුවක් වෙනවා. මටත් මානසික ලොකු තෙරපීමක් එනවා. ඒ කියන්නේ මේ මොහොතේ සියලු කාරණාවල තීරකයා බවට පත්ව තිබෙන්නේ බැසිල් රාජපක්ෂද? නෑ, සමහරු එහෙම කරවන්න හදනවා. ඉතින් මම එහෙම ඒක මගේ මේ කරට ඒ මල් මාලා දාගන්න සූදානම් නැහැ. ඒක උර චක්‍රමාලයක් අනිත් පැත්තෙන් බැලුවා. සමහරු කරවන්න හදනවා කියන්නේ ඔබේ පක්ෂයේ කණ්ඩායම්ද නැත්නම් කවද විපක්ෂයේ කණ්ඩායම්ද? එහෙම නැත්නම් ආණ්ඩුව නියෝජනය කරන ඇතම් කණ්ඩායම්ද? මෙතන දැකපු ඒවා හැටියට බැලුවම විපක්ෂ ආණ්ඩු පක්ෂයේත් ඉන්න එහෙම කණ්ඩායමක් මේ ඒ වක්කීම මගේ පිට උඩ දාන්න හදනවා වගේ උර චක්‍රමාලය මල් මාලාවක් වගේ උර චක්‍රමාලයක් දානවා වගේ සිද්ධිය. ඉතින් මම අර මුලින් කිව්වා වගේ හැබැයි මම අවංකව මේ කාරණා සියල්ලක්ම කියන්න පුළුවන් තරම කියන්න උත්සාහ ගන්නවා ගත්තා. ඉතින් විශේෂයෙන් ඒ කියන්නේ ඔබ කියන්නේ නොකියන කාරණා ගණනාවක් සිද්ධ වෙමින් පවතිනවා කියන කාරණේද ඔය කියන්නේ? ඔව්, ඒකත් කියන්න ඕනේ. මොකද ඒක කිව නොහැකි කාරණා කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපි එකක් අපි මං කිව්වනේ විරුද්ධ වීම වගේම උපක්‍රමීය මේ රජයේ පෙරලීමේ කටයුත්තට අපි මුහුණ දෙන්න ඕන. ඒ උපක්‍රමීය කටයුත්තක් කරනකොට ඒක අදයියේ කරන එකක් නෙවෙයි. මෑත්වරණයක් වෙලාවටත් අපි යම් යම් උපක්‍රමීය පියවරවල් ගන්නවා. ඒ වගේවා. දැන් උදාහරණයකට අපි LTT ත්‍රස්තවාදීන් නැති කිරීමේදී මහින්ද චින්තනය මේ ප්‍රකාශ කරා. පළවෙනි උත්සාහය සාම සාකච්ඡාවට යනවා. මම සූදානම් ප්‍රභාකරන් ළඟට උනත් යන්න කියලා මහින්ද ජනතුමා හැංගි හොරා නෙවෙයි. මහින්ද චින්තනයේ ලියලා ජනතාවකින් වරමක් ගත්තා. අපි LTT එකත් එක්ක සාකච්ඡා වාර ගන්නවත් තිබුණා. එතකොට අපේ ඇතම් කොටස් කිව්වා ඇයි මේ LTT එක සාකච්ඡා කරන වහාම මේ යුද්ධයට යමු කියලා. නමුත් මහින්ද ජනාධිපතිතුමා උපක්‍රමීය වශයෙන් හෝ මානසික පැත්තෙන් බලලා සාකච්ඡා මාර්ගයෙන් ඒක විසඳ ගන්න උත්සාහ කළා. ඒ කියන්නේ ඔබ කියන්නේ
එකම සාකච්ඡාව නෙමෙයි ඔබ සහ ජනාධිපතිතුමා අතර පැවතුනේ තවත් සාකච්ඡා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ දෝ කියන්නේ මමත් එක්ක එකවරයි තව කණ්ඩායම් එක එහෙම සාකච්ඡා වෙනවද ඒ පාර්ශ්වයකත් එක්ක විතර නෙවෙයි අපි සූදානම් අනිත් පාර්ශ්වයකත් සාකච්ඡා කරන්න මොකද මේ වෙලාව රට පත් වෙලා තියෙන තත්ත්වෙදී අපි මේක දේශපාලන වශයෙන් බලය ලබා ගැනීමේ කටයුත්තක් සඳහා සීමා කරොත් ඒක මම හිතන්නේ අපි රටට කරන ද්‍රෝහිකමක් ඒක සමහර වෙලාවට ඇමතිකමක් සභාපතිකමක් ලේකම්කමක් ගන්නවක්වත් එහෙම නැත්නම් තව හේතුවකට කටයුතු කරන්න කියන එක නෙවෙයි මෙතනදී යම්කිසි අද මේ වෙලාවේ අපි මීට ඉස්සෙල්ලා මෙහෙම සිද්ධ වෙලා තියෙනවා අපි හුඟක් වෙලාවට මේක 60 දශකයේ 70 දශකයේ වෙනකම්ම ඒ සම්ප්‍රදාය තිබුණා අපි ඉන්දියාවට අපේ රාජ්‍ය නායකයෙක් යනකොට හැම වෙලාවෙම ඊට ඉස්සෙල්ලා විරුද්ධ පක්ෂ නායකය හමු වෙලා සාකච්ඡා කරලා ගිහින් තියෙනවා. ඔබ ඔය කියන කාරණාවල යම් පරස්පරයක් වෙනවනේ දැන් ඔබ කියනවා මේ රට තියෙන තැනින් එහාට යන්න අපි යමක් කරන්න ඕනේ. හැමෝම ඒ සඳහා කටයුතු කරන්න ඕනේ කියන එක. හැබැයි ඒ සඳහා ආසන්නතම විකල්පයක් හිටින් පින්න සභාගාණ්ඩුව කියන කාරණයට ඔබ එකඟ නැහැ වගේ කතාවක් කියනවා. අපි එහෙම සාකච්ඡාවක් නැහැ කියලා. මොකද්ද ඒ පරස්පරය? මම සභාගාණ්ඩුවක් කියන එකයි යම්කිසි දෙයකට මොකක්ද යම්කිසි දෙයක් ගරුවනේ ජනාධිපතිවරණයද කියන්නකෝ ඒ දෙ නෑද සමහර වෙලාවට අපි උදාහරණයකට ගත්තොත් දැන් බංගලදේශයේ පසුගිය කාලේ සිද්ධ වුණා මේ එවැනි අර්බුදයක් වෙලාවේදී తాවකාලිකව අග්‍ර විනිශ්චකාර වරිය මං හිතර වරියක්ද කොහෙද පත් කළා කමිටුවක් පත් කළා මැතිවරණ සඳහා රට යොමු කරා කළා හොඳ මේ ජනතාව තෝරගත්තා දැන් ඒක එල්ලා ඉතින් එවැනි තත්ත්වයක් කො ඇති කරගන්න අපිට අවශ්‍යයි මේ ඇත්තටම මෙතනදී අපේ පක්ෂයත් මම විශේෂයෙන්ම ඉන්නේ ජනතාවගේ ජනමතයක්ට දෙමු ජනතාවට දෙමු තමුන්ට සුදුසු ප්‍රතිපත්ති මාලාවක් නායකින් මේ කණ්ඩායම පක්ෂයත් තෝරගෙන රටේ ඉදිරි ගමන තීන්දුව කරන්න ඔලුගෙඩි මාරුවකින් තොරව ඔබ එතනට ඉන්නේ අවසාන වශයෙන් මට ප්‍රශ්නයක් ඔබෙන් අහන්න තියෙනවා ඔබ කෝවා දැන් අර ඔබතුමාලා තීන්දුවක් අරන් තියෙනවානේ ජනාධිපති අපේක්ෂක ගැන කතා නොකරන් හැබැයි ඒ තීන්දුව සාමූහිකව ගත්තට ඒ සාමූහිකත්වයේ කඩ කරපු අවස්ථාව අපි දැනුත් ඇහුවා හැබැයි සාමූහිකත්වයේ රකින්න තුන් දෙනෙක් ඉන්නවා ඒ හිටපු ජනාධිපතිතුමාගේ සහෝදරවරු තුන් දෙනා ඒක රකින්න ආකාරයක් පෙන්වන්න කරනවා ඔබ තුන් දෙනා දන්නවද ඒ අපේක්ෂකයා කවුද කියලා ඔබේ පවුලේ රාජපක්ෂරුන් අතරේ ගැන කතා කරලා එකඟතාවයකට ඇවිල්ලාද තියෙන්නේ? එහෙම නෑ කියන්න බෑ. හොඳයි. ඒ වගේම මගේ අවසාන ප්‍රශ්නේ මේ අපි දැක පොගේ දවස්වල හිටපු ජනාධිපතිවරයා සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගිහිල්ලා ඉන්දියානු ජනාධිපති අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හම්බෙනවා. අපි දැක පොගේ කාලේ ඒකාපදී පක්ෂ හිටියේ දැඩි ඉන්දියානු විරෝධී මතයක. මොකද්ද මේ සාකච්ඡාවේදී සාකච්ඡා වුණේ? ඒකාපදී විපක්ෂයේ සිටියත්ද නැද්ද කියන එක මම දන්නේ නෑ. මේ අපේ පක්ෂය නම් ඉන්දියා විරෝධී මේකක් තිබුණා. ඒකනේ මට සමහරු කියන්නේ රෝ එකේ ඒජන්ට් කෙනෙක් කියලා. ඔබ හැර. ඈ එහෙම. ඔව්. ඉතින් මම විතර නෙවෙයි මහින්ද ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු අපේ පක්ෂයේ වැඩි දෙනෙක් යන්නේ අපේ පිහිටීම බූගලේ පිහිටීමෙන් අපිට යන්න බෑනේ. අපේ අල්ලපු ලංගම රට තමයි ඉන්දියාව. ඉන්දියාව මහ විශාල දේශයක්. ඒකේ අපි ඒකේ ආර්ථික ශක්තියට හෝ යුද ශක්තියට හෝ දෙවෙයි. අපි ඒවට යට වෙනවා කියන එක නෙවෙයි. අපි ඒ සාධකේ බැහැර කරලා අපිට මේ රටේ මේ සමාජ මේ තීන්දුව తీරන ගන්න අපහසුයි. එහෙම කරන්න ගියා කීප දෙනෙක් රට දැන් අපි දන්නෝනේ ඉන්දිරා ගාන්ධි මැතිනියටත් රජීව් ගාන්ධි මැතිතුමාටත් ආර් ප්‍රේමදාස මහත්තයා එදා ආණ්ඩුව ඇවිල්ලා අපහාස කිරීම නිසා අපි මොන තරම් කරදරයක් වුණාද? ඒ වගේම අපි කොයි තරම් විදේශයේ ඉන්දියාවත් එක්ක හරියට ගනුදෙනු නොකිරීම නිසා අපිට පරිප්පු දැම්මා. අපේ ඒ එදා මේ කොබ්බකඩුව මහත්තයලා විමල රත්න මහත්තයලා කරගෙන ආපු වදමාරච්චි මේ මේ ඔපරේෂන් එක අත්හිටවන්න සිද්ධ වුණා. හැබැයි අපිට එහෙම වුණේ නැහැ. ඒ කියන්නේ අපි ඉතාම ලස්සනට කළමනාකරණය කරා. අපි ඒතනදී ඒ කළමනා කරපු ආකාරය මං හිතන්නේ මේ ලංකා ඉතිහාසයේ මේ වැදගත්ම සිද්ධියක්
බවට පත් වුණා. හොඳයි, අපි අර රංගන අහපු ප්‍රශ්නේ තව කොනකින් අරගෙන මං අවසාන ප්‍රශ්නේ හැටියට මෙහෙම යොමු කරනවා. රංගන ඇහුව කාරණේ තමයි රාජපක්ෂවරුන් මේ ගැන කතා නොකරන්නේ අපේක්ෂකයා දන්නේ නිසාද කියලා. ඔබ කිව්වා එහෙම වෙන්න පුළුවන් කියලා. මං ඔබෙන් අහනවා, ඒ කියන කෙනා රාජපක්ෂ කෙනෙක්ද? ඒක මේ මෙහෙමයි, ඒකේ තීන්දුව අරගෙන තියෙන රාජපක්ෂ කෙනෙක් නම් විය යුතු එක්කෙනා තීන්දු කරලා තියෙනවා. මහින්ද ජනාධිපතිතුමාට වෙන එක්කෙනෙක් වුණත් තෝරන්න පුළුවන්. මේ සමහරු හිතනවානේ රාජපක්ෂවරු අතර ભેදයක් ඇති වෙයි කියලා. ඒක නම් වෙන්නේ නැහැ. අපි එතනින් සාකච්ඡාව නවත්වනවා. බොහොම ස්තුතියි අද දවසේදී සහභාගී වීම සම්බන්ධයෙන්. නැවත වතාවක් මුණ ගැහෙන බලාපොරොත්තුෙන් සුබුරුදා කාර්යයක් සමුදියාවට. බොහොම ස්තුතියි. අද මම විශේෂ ස්තුතියක් ඉරුනාලිකාවට කරනවා මේ අපිට ආරාධනා කිරීම ගැන. මොකද මේ ඉතාම ජනතාව බලාගින්න අවස්ථාවක මේ පිළිබඳව අවංකව අදහස් ප්‍රකාශ කරන අවස්ථාව ලබා දීම බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. හිතවතුනේ රැඳී සිටියාට ඔබටත් ස්තුතියි. ඔබේ හිතට එන ප්‍රශ්න අපි අහනවා මෙතනදලා. ඒ නිසයි සලකුණ මේ තරම් ඔබට සම්මුඛ වෙලා තියෙන්නේ. නැවතත් ලබන සතියේදී දේශපාලන සීමාවෙන් එහා සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුෙන් අපි ඔබ මුණ ගැහෙනවා. එතෙක් ඔබට සුවදායී සිටියා.